දැන් අපි මේ කොටසින් කතා කරන්න සූදානම් වෙන්නේ රක්ෂණ ඔප්පුවක හිමිකම් පෑම පිළිබඳව. හිමිකම් පෑමක් නැත්නම් ක්ලේම්ස් කියලා කියන්නේ රක්ෂණ ඔප්පුවක ප්‍රතිලාභ රක්ෂිතයාට ලබා ගැනීමට ඇති හැකියාව. බොහෝ අවස්ථාවලදී ජීවිත නොවන රක්ෂණාවරණවලදී මෙවන් හිමිකම් පෑමක් අපේක්ෂා කරන්නේ නැහැ. මොකද ජීවිත නොවන රක්ෂණාවරණ ලබාගන්නේ කුමන හෝ ආකාරයක අනතුරක් හෝ විපතක් වුණෝතින් රක්ෂිතයාට එයින් සිදුවන පාඩුව පියවා ගැනීමට වෙන නිසා. ඒ වගේම පෙර සඳහන් කරන ලද කාරණය කාලීන රක්ෂණවලට කිසියම් අදාළත්වයක් දැක්වුවත් රක්ෂණාවරණය බලාත්මකව පවත්වා ගතහොත් කාලීන රක්ෂණාවරණයේදී හැර හිමිකම් පෑමක් ඉදිරිපත් වීම අනිවාර්ය වෙනවා. කොහොම වුණත් රක්ෂණය තුළ කිසියම් ඉතිරි කිරීමක් සිදුවන නිසා එම මුදල ලබා ගන්න රක්ෂිතයා නිරන්තරයෙන්ම බලාපොරොත්තු වෙනවා. මේ නිසා අනාගත රක්ෂණ නියෝජිතයන් වන ඔබ ඒ විදිහට රක්ෂිතයාට හා ඔප්පු හිමියාට ප්‍රතිලාභ ලබා ගත හැකි අවස්ථා පිළිබඳව දැනුවත් විය යුතුමයි. දැන් අපි බලමු ඒ අවස්ථා මොනවද කියලා. පළවෙනි හිමිකම් පෑමේ අවස්ථාව තමයි රක්ෂණ ඔප්පුවක් කල්පිරීමේදී, එනම් රක්ෂණ ඔප්පු පරිණිතයේදී සිදුවන හිමිකම් පෑම. දෙවැන්න තමයි මරණයකදී හිමිකම් පෑමට ඇති හැකියාව. තුන්වන අවස්ථාව තමයි පවාරණයේදී හිමිකම් කීමට ඇති හැකියාව. ඒ කියන්නේ ඔප්පුව කල්පිරෙන්න කලින් රක්ෂණ ඔප්පුවේ මුදල් අගය රක්ෂණ සමාගමෙන් පියවාගෙන රක්ෂණ ඔප්පුව පවත්වාගෙන යාම අවසන් කරන අවස්ථාව. දැන් අපි මේ එක් එක් අවස්ථාව ගැන විමසා බලමු. මුලින්ම අපි සාකච්ඡා කරමු පරිණත හිමිකම් පෑම පිළිබඳව. සාමාන්‍යයෙන් රක්ෂණ ඔප්පුවක් කල්පිරෙනකොට, ඒ කියන්නේ ඔප්පුව පරිණතියට ලක් වෙනකොට, එහි හිමිකම රක්ෂිතයාට හිමිවීම මේ තුලින් අදහස් වෙනවා. ඒ වගේම අපි කලින් පරිත්‍යාග වර්ගයේ රක්ෂණ ඔප්පු පිළිබඳ සාකච්ඡා කළා වගේ පරිණත මුදල් ඔප්පු හිමියාට ගිවිසුම් කාලය අවසානයේදී ලබා ගැනීමට හැකියාවක් පවතිනවා. මෙවන් අවස්ථාවකදී රක්ෂණ සමාගම් මගින් කිසියම් ක්‍රමවේදයන්ට යටත්ව තම රක්ෂිතයාට ඔප්පුවේ හිමිකම ලබා දීමට කටයුතු කරනවා. කොහොම වුණත් ඒ වගේ අවස්ථාවකදී අනුගමනය කරන පොදු කරුණු කිහිපයකට අපි අවධානය යොමු කරමු. පළමු කාරණය තමයි රක්ෂණ ඔප්පුව කල්පිරීම පිළිබඳ දැනුවත් කිරීම. මේ දැනුවත් කිරීම සිදුවෙන්නේ සාමාන්‍යයෙන් දින 30කට කලින්. ඒ දැනුවත් කිරීම සිදු කරන්නේ ලිපියක් මගින්. ඒ ලිපියේ අන්තර්ගත වෙන්නේ රක්ෂණය කල්පිරීමට පත්වන දිනය, ගෙවීමට නියමිත මුදල පිළිබඳ දැන්වීම, ගෙවීම් සම්පූර්ණ කිරීමට අවශ්‍ය නියමයන් නැත්නම් ඒවා සහ පරිණත හිමිකම් නිදහස් කර ගැනීමට අදාළ වවුචර් පතයි. දෙවනුවට රක්ෂණ සමාගම විසින් පරිණත හිමිකම ලබා දීමේදී කටයුතු කළ යුත්තේ රක්ෂිතයා හා ඔහුගේ රක්ෂණ ඔප්පුවේ සඳහන් කරන ලද සාධකවලට අනුවයි. එය නෛතික කටයුත්තක් ලෙසද හැඳින්විය හැකියි. රක්ෂණ ඔප්පුවේ මුල්පිටපතද මේ සඳහා ඉතාමත් වැදගත් ලේඛනයක් වන අතර පිළිගනු ලැබිය හැක්කේ එහි යථා පරිදි වාර්තාගත පැවරීම් පමණයි. තුන්වනුව වැදගත් වන සාධකය තමයි හිමිකමෙහි ප්‍රතිලාභය ගෙවීමේදී ඔප්පු හිමියා විසින් නොගෙවන ලද වාරික හා ණය මුදල් ප්‍රතිලාභ මුදලෙන් අඩු කරවාගෙන ඉතිරි මුදල ප්‍රතිලාභය ලෙස ලබා දීමයි. හතරවනුව මෙම පරිණත හිමිකම් යටතේ ප්‍රතිලාභ ලබා දෙන විට රක්ෂිතයාගේ වයස් සීමාව පිළිබඳ සාක්ෂි ඉදිරිපත් වීම වැදගත්. මොකද රක්ෂණ ඔප්පුවෙහි වයස පිළිගෙන නැත යන සටහනක් යොදා තිබුණහොත් එයින් අදහස් වන්නේ රක්ෂණ ඔප්පුවේ ආරම්භයේදී වයස පිළිබඳ විධිමත් සාක්ෂි ඉදිරිපත් වෙලා නැති බවයි. රක්ෂණ ඔප්පුව කල්පිරී ඇත්නම් සමහරක් රක්ෂණකරුවන් වයස පිළිබඳ සාක්ෂි ඉල්ලා සිටින්නේ නැති නමුත්
වයස පිළිබඳ වැරදි ප්‍රකාශයකින් රක්ෂණ ප්‍රතිලාභ කෙරෙහි බලපෑමක් එල්ල විය හැකි. ඒ වගේම රක්ෂණ ඔප්පුවට පවාරණ අගයක් අත් වූ පසු වාරික ගෙවීම රක්ෂිතයා නවතා දමා ඇති අවස්ථාවක රක්ෂණ ඔප්පු පරිණතියටපත් වූයේ නම් එම රක්ෂණ ඔප්පු හිමිකරු වෙතට ඒ පිළිබඳව ලිපියකින් දැනුවත් කරනවා. එයට පිළිතුරක් ලැබී නැත්නම් එවන් පුද්ගලයන් පිළිබඳව විමර්ශනය කිරීමට රක්ෂණ ආයතනය සතුව ක්‍රමවේදයක් පැවතීම මෙම පරිණත හිමිකම ලබා දීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ලෙස දක්වන්න පුළුවන්. හොඳයි. දැන් අපි දන්නවා රක්ෂණ ඔප්පුවක් කල්පිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු ගැන. අපි දැන් බලමු මරණයකදී රක්ෂණ ඔප්පුවේ හිමිකම ලබා දීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා. සාමාන්‍යයෙන් රක්ෂණ ඔප්පුවක් පරිණතියට පත් වෙලා හොඳ ප්‍රතිලාභයක් ලැබෙනකොට රක්ෂිතයා ඉන්නේ හොඳ සතුටුදායක මානසිකත්වයක. ඒත් මරණයක් සිදු වූ අවස්ථාවක රක්ෂණයේ හිමිකම් ප්‍රතිලාභ ලබා දෙන අවස්ථාවේදී එහි ප්‍රතිලාභියා සිටින්නේ හොඳ මානසික මට්ටමක නොවෙන්නට පුළුවන්. මේ නිසා මෙවන් අවස්ථාවක රක්ෂණ ඔප්පුවේ හිමිකම් ලබා දීම පිළිබඳව තොරතුරු සොයද්දී වෘත්තීය රක්ෂණ නියෝජිතයා මානුෂීය මෙන්ම තරමක් සංවේදීද විය යුතුයි. ඒ සදාචාරාත්මක කටයුත්ත සිහිපත් කරමින් මේ වගේ අවස්ථාවක රක්ෂණ නියෝජිතයා සොයා බැලිය යුතු කාරණා පිළිබඳව මීළඟට විමසා බලමු. පළවෙනි කාරණය තමයි අදාළ පුද්ගලයා මියගිය දිනය නිශ්චිත කර ගැනීම. එයට හේතුවන්නේ අවරෝහණ කාලීන රක්ෂණවලදී සහ යම් ලාභාංශයක් හෝ බෝනස් මුදලක් හිමි රක්ෂණ ඔප්පුවල හිමිකම් මුදල තහවුරු කර ගැනීම සඳහා එය බලපාන නිසයි. තවද කාලීන රක්ෂණයකදී එය අප්‍රාණිකව තිබීම පවා විය හැකියි. දෙවනි කාරණය තමයි මරණය සිදු වූ බවට නීතියෙන් පිළිගත් සහතිකයක්. ඒ කියන්නේ මරණ සහතිකයක් මගින් තහවුරු කර ගැනීම. මරණය විදේශයකදී සිදු වුණා නම් ඒ බවද හොඳින් සොයා බලා අදාළ කරුණු තහවුරු කරන සාධක ප්‍රතිලාභියාගෙන් ඉල්ලා සිටිය යුතුය. තුන්වැනි කාරණය තමයි මරණ සහතිකය මගින් මරණයේ හේතුව තහවුරු කර ගැනීම. යම් අවස්ථාවක මරණයේ හේතු විදිහට මෙන්න මේ හේතු සඳහන් වෙලා තියෙනවා නම් ඒ වගේ තත්ත්වවලදී අදාළ ප්‍රතිලාභය ලබා නොදී සිටීමට රක්ෂකයාට පුළුවන්. ඒ තත්වාතරින් පළවෙනි තත්වය තමයි සියදිවි නසා ගැනීම. දෙවැන්න තමයි හදිසි අනතුරු. එහිදී හදිසි අනතුරු මරණ ප්‍රතිලාභ කොන්දේසි හා බැහැර කිරීම රක්ෂණ ඔප්පුවේ සඳහන් ආකාරයට ගෙවනු ලැබෙනවා. තුන්වැනි අවස්ථාව තමයි සැක කටයුතු ලෙස මරණ සිදුවීම. ඒ කියන්නේ රක්ෂණ ඔප්පුව මිලදීගෙන ඉතාම කෙටි කලකින් සිදුවන මරණ. අන්න ඒ වගේ අවස්ථාවලදී ප්‍රතිලාභය ලබා දිය යුත්තේ රක්ෂකයා විසින් ඒ පිළිබඳව වෙනම විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුවයි. හතරවන අවස්ථාව තමයි මිනිමැරු. හැබැයි ඔප්පු හිමියාගේ ඝාතනය සිදු කර ඇත්තේ රක්ෂණයේ ප්‍රතිලාභියෙකු බව නීතිය ඉදිරියේ සනාථ වුවහොත් ඔහුට හෝ ඇයට ප්‍රතිලාභ දෙන්නට නීතියෙන් ඉඩ ලැබෙන්නේ නැහැ. මරණයකදී හිමිකම් ලබා දීමේදී සැලකිල්ලට ගත යුතු කාරණයක් තමයි මරණය පිළිබඳ පූර්වානුමැතිය ලබා ගැනීම. මෙවැනි තත්ත්වයක් පැන නගින්නේ සාමාන්‍ය ලෙස මරණ සහතිකයක් ලබාගත නොහැකි තත්ත්වයන් වලදී. එවිට අධිකරණයෙන් මෙම අනුමැතිය ලබාගත හැකි. ඒ වගේම අවසාන වශයෙන් අපි රක්ෂණ ඔප්පු පරිණතියේ ප්‍රතිලාභ ලබා දෙන විට සැලකිලිමත් වුණා වගේම මියගිය තැනැත්තාගේ උපන්දිනය සහ මිය යන විට කුමන වයසේ පසු වූවාද කියන කාරණය සඳහන් කරගත යුතුයි. ඒ සඳහා මියගිය පුද්ගලයාගේ හැඳුනුම්පත හෝ උපැන්න සහතිකය රක්ෂණ සමාගම ලබාගෙන වයස ගණනය කිරීම සිදු කළ යුතුය.
මොකද ඒ වයසත් ප්‍රතිලාභ ලබා දීමේදී රක්ෂණ සමාගමට හරිම වැදගත්. දැන් අපි මේ ඒකකයේ අවසාන කොටසට යමු. එතනදී අපි හඳුනගන්නවා රක්ෂණ ඔප්පුවක් පවාරණයකදී හිමිකම ලැබෙන ආකාරය පිළිබඳව. රක්ෂණ ඔප්පුවක් පවාරණය කියන්නේ රක්ෂණ ඔප්පුවේ පරිණත කාලයට කලින් රක්ෂණ ඔප්පුව හමාර කිරීමයි. මේ පවාරණය සිදු කරන්න පුළුවන් ජීවත්ව සිටින රක්ෂණ ඔප්පු හිමියන්ටයි. මේ නිසා රක්ෂණ ඔප්පුව කල්පිරීමේදී හිමිකම ලබා දීමේදී සැලකිල්ලට ගත් කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඊට අමතරව මෙන්න මේ සාධක ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. පළවෙනි කරුණ තමයි මෙවන් අවස්ථාවක රක්ෂණ ඔප්පුවේ නෛතික හිමිකම් ලැබෙන්නේ ඔප්පු හිමියාට වීම. දෙවැන්න තමයි පවාරණ අගය ගෙවීමේදී එතෙක් හිඟවාරික ණය මුදල් හා ඒවායේ ගෙවීමට ඇති පොලී මුදල් අඩු කර ගැනීම. තුන්වෙනි කාරණිය තමයි අදාළ පවාරණ අගේ මුදාහැරීමේදී ඒ සඳහා නිශ්චිත ආකෘති පත්‍රයක් ඔප්පු හිමියාට ඉදිරිපත් කිරීම. අවසාන වශයෙන් රක්ෂණ ඔප්පුවක් මේ විදිහට ඔප්පු හිමියා තම අයිතියක්සේ සිතා අත්සිටුවීමේදී ඒ සිදු කරන කාරණය පිළිබඳ රක්ෂණ නියෝජිතයා දැනුවත් වීම. දැන් ඔබ දැනගත්තා වෘත්තීය රක්ෂණ නියෝජිතයෙක් විදිහට පවාරණය කිරීමකදී රක්ෂණ ඔප්පුවේ ප්‍රතිලාභ හිමිවන ආකාරය ගැන. ඒ වගේම ඔබ මේ වගේ පවාරණගේ පදනම්ව ඔප්පු හිමියන් ප්‍රතිලාභ ලබා ගන්නට උත්සාහ කරනකොට ඔවුනට මෙන්න මේ කාරණයක් පැහැදිලි කරලා දෙන්න. ඒ තමයි හදිසි මුදල් අවශ්‍යතාවයන් නිසා ඉතා දීර්ඝකාලීන හා වාසිදායක ආයෝජන අවස්ථාවක් වන රක්ෂණය අත්හිටුවීම සිදු නොකරන ලෙස. ඒ වගේම ඔවුන්ට හදිසි මුදල් අවශ්‍යතාවයක් නම් රක්ෂණයෙන් ණයක්ගෙන එම අවශ්‍යතාව සපුරා ගන්න පුළුවන් බවත් පැහැදිලි කරලා දෙන්න. ජීවිත රක්ෂණය පිළිබඳව වන ප්‍රවීණතා පාඨමාලාවේ 6 වන ඒකකයේ වුණු ජීවිත මෙහෙයුම් කියන ඒකකය මෙතනින් අවසන් වෙනවා. මේ ඒකකයේදී මූලික වශයෙන් රක්ෂණ ඉල්ලුම් පත්‍රය, ඉල්ලුම් කිරීමේ කාර්යපටිපාටිය, ප්‍රාරක්ෂණය, රක්ෂණ ඔප්පුව නිකුත් කිරීම, අලවියෙන් පසු සේවය, හිමිකම් පෑම යන අනුකොටස් වලට ඔබේ අවධානය අපි රැගෙන ගියා. ඒ අනුව රක්ෂණ වේදයේ ඉතාම වැදගත් ඒකකයක් වුණු මේ ඒකකය පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් ඔබට අනිවාර්යෙන්ම ලැබෙන්නට ඇති. එහෙමනම් මේ පාඨමාලාවේ මීළඟ කොටස අධ්‍යයනය කිරීම සඳහා අපි දැන් සූදානම් වෙමු.